නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නිදීනංව පවත්තාරං යම් පස්සේ වඤ්ජ දස්සිනං නිංගයිහ වාදින් මේ ධාමින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සරියුත් මහ රහතන් වහන්සේගේ කල්යාණ මිත්‍රේ ගුණයට ප්‍රශංසා කරමින් කළගුණ සැලකීමේ උතුම් ගුණය වර්ණනා කරමින් දියුණුවේ දොරටුව පහදා දෙමින් දෙසු ධම්මපද ගාථාවක් මේ කියවුනි. ධම්මපදයෙහි 6 වෙනි පඬිත් වර්ගයේ මුලටම තියෙන ගාථාව. නිදීනංව පවත්තාරං ඇහැට පේන්න නැති පොළොවේ යටවේ තියෙන නිධානයක් පෙන්නන්නක් මෙන්ද. වඤ්ඤ දස්සිනං තමන්ට නොපෙනෙන යම් යම් වරද මේක වරදයි කියා පෙන්වා දෙන්නා වූ. නිග්ගාහිවාදීන් වරදට අනුරූපව ආවාද කරන්නා වූ. නීධාවින් තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන්නා වූ. පණ්ඩිතම් පස්සේ නැනවතෙන් දකින්න ලැබුණේ නම් තාදිසම් පණ්ඩිතම් භජේ එවැනි පණ්ඩිත කෙනෙක් එවැනි ඥානවන්ත කෙනෙක් එවැනි සත්පුරුෂ කෙනෙක් භජනේ කටයුතුයි ආශ්‍රය කටයුතුයි තාදිසම් භජමානස්ස සෙය්‍යෝ හෝති එවැනි ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙකු සේවනය කරන්නාට දියුණුවක්ම වෙයි නේ පාපියෝ කිසි කලෙකත් පිරිහීමක් නොවේයි. ඒකයි ගාථාවේ කදයක් පාසා ඇති තේරුම. තමන්ට පේන්නේ නැති සම්පත්තියක් නිධානයක් පෙන්වන්නක් මෙන් පෙන්වා දෙනගෙන දෙන. එවාගෙම කුඩා වූත් වර්ධ පෙන්වා දෙන. වර්ධයට අනුව අවවාද අනුශාසනා කරන. තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන. කල්‍යාණ මිත්‍රයෙක් දකින්න ලැබුණා නම් ජීවිතාන්තයේ දක්වා එවැනි කල්‍යාණ මිත්‍රයා ශ්‍රේවණය කළ යුතුයි. එවැනි කල්‍යාණ මිත්‍රයා සේවනය කරන්නාට දියුණුවක්ම වෙනවා පිරිහීමක් වන්නේම නැත. මේ දේශනීය පැවැත්වුවේ සරියුත් මහ රහතන් වහන්සේ පිළිබඳව විශේෂයෙන්. දිනක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම විහාර භූමියේහි සේනාසන චාරිකාවක හැසිරුණා. කුටියක් ගානේ මිදුලක් ගානේ වඩිනවා. එහෙම වඩිනකොට දැක්කා එක්තරා වයෝවෘද්ධ උපාසක මහත්මේ කනකොල අස් කරමින් කැලේ කැලේ ඉවත් කරමින් යම් යම් සුළුසුළු වැඩ කරනවා දැක්කා. සමීපයේත වැඩම කරලා ඇසුවා මේ උපාසකතුමා කොහේ ඉඳලාද කවුද මොකද මේ කරන්නේ? ස්වාමීනි මම මේ සවැත් නුවර අසරණ වයවෘද බ්‍රාහ්මණ කෙනෙක් මගේ නම රාද. ඉතින් මම මේ ස්වාමීන් වහන්සේලාගේ වළඳලා ඉතුරු ඉඳුල් ටිකක් අනුභව කරලා මේ ස්වාමීන් වහන්සේලා අසුරෙහි වතක් පිළිවෙතක් පුළුවන් හැටියට කරගෙන මේ ඉන්නවා. රාද ඔබ පැවිදි වෙන්න කැමති නැද්ද? එසේය ස්වාමීනි මම බොහෝම කැමති. මං වයස්ගත නිසා කිසි කෙනෙක් මා පැවිදි කරගන්න කැමති නෑ. කිසි ස්වාමීන් වහන්සේ නමක් කැමති නෑ. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ වැඩම කළ වෙලාවේ සංඝ පිරිසකින් විමසා වදාළා මහණෙනි මෙන්න ස්ථානයේ ඉන්නව නේද රාද කියලා වයෝවෘද්ධ උපාසක මහත්මී. ඉතින් දන්නවා ස්වාමීන් වහන්සේ එහෙමයි කිව්වා. ඒ උපාසක මහත්මයාගෙන් කාට හරි විශේෂ උපකාරයක් ලැබිලා තියෙනවද? සීලෝම සංඝයා නිහඬයි. සරියුත් මහ රහතන් වහන්සේ නැගිටලා නැඳගෙන කියා හිටියා ස්වාමීනි මේ උපාසක මහත්මයාගෙන් මට නම් උදව්වක් උපකාරයක් ලැබිලා තියෙනවා විශේෂ උපකාරයක්. මොකක්ද සාරිපුත්‍රයේ?
ස්වාමීනි මම සෑම දවසේ පිණ්ඩපාත යන්නේ පමා වෙලා. හේතුව මම මේ කුටියක් ගානේ ගිහින් හැමදලා නැති මිඳුල්ලාම දිනවා. ඒ තැන්වල ඉවත දාලා තියෙන ඉදල් කොහු භාජන ආදී තැන්පත් කරවනවා. වහල නැති දොර ජනෙල් ආදී වහල තැන්පත් කරනවා. ඕවා මේවා කරලා යනකොට මට වෙලාව මදි. සමාතමං වේග වේගෙන් පිණ්ඩපාතෙත් වඩින වෙලාවල් තියෙනවා. ස්වාමීනි එසේ මම එක දවසක් වඩිනකොට මේ උපාසකතුමා පාර අයිනේ පැත්තකට වෙලා මට වැඳගෙන කිව්වා. ස්වාමින් වහන්සේ දවල් වුණා නේද? අන්නර පේන ගෙදරට වඩින්ද? ඒ ගෙදරින් නම් දානි අද ලැබෙනවාමයි. ඉතින් අත් වශයෙන් මම හිතෙන්න වැඩියා මගේ එකම ගෙදරකදී මට යැපෙන පමණ දානි ලැබුණා. යම් හේකින් එතෙන්දි පමාවක් වුණා නම් මට දානේ වන්දන්නේ වෙලාව මදි වෙනවා. මම ඉතින් මේ උපකාරයේ බොහෝම අගේ කොට සලකනවා. එදා මට පමා නොවි දානේ ලැබෙන්න පින්නපාත දානේ ලැබෙන්න මෙතුමා මට මඟ පාදා දුන්නා. ඒක මට මතකයි ඒක ලොකු උපකාරයක් කියේ. එසේනම් සාරිපුත්‍රයේ මේ රාද පැවිදි වෙන්න කැමැති. හොඳ නේද මාන කරගත්තොත් සාදු සාදු ස්වාමීනි මම මාන කරන්නම් කියලා වැඳ නමස්කාරයෙන් පිළිගෙන මේ රාද උපාසකතුමා ළඟට වැඩම කරලා අතින් අල්ලගෙන තමන් වහන්සේ වැඩ ඉන්න ආවාසයට කරගෙන වැඩියා. ජීල කමම්ම සච්ච පංචේ කර්මස්ථාන දීලා ආවාද කරන ඉසකෙස් බාල කහදීරෙන් නාවල දිහිගඳ හිට ඉවත් කරලා සිවුරු හඳවල පෙරවලා තමන් වහන්සේගේ මේ සිවුරු දීලා මහාන කරගත්තා. උපසම්පදාවක් කරගත්තා. තමන් වහන්සේ ඉන්නේ කුටියේ මැදක් පනවලා දුන්නා. තමන් වහන්සේගේම පරිහරණය කරන දේවල් උන්වහන්සේට වෙනම දුන්නා. ඒ මඳුරට පින්නපාතයේ තමන් වහන්සේම ගෙනත් මේ රාද ස්වාමීන් වහන්සේට දෙනවා. දැහැටි පැන් පවා ගෙනත් ළඟට දෙනවා. උණු පැන් සිසිල් පැන් ළඟට ගෙනත් දෙනවා. හරියට උපාධ්‍යායන් වහන්සේ කෙනෙකුට වාගේ සලකනවා. හැබැයි ඔය සැලකිල්ල නිකං කරනවා නෙමෙයි. ඒ මොහොතේදී මෙන්න මේක කැපයි, මේකා කැපයි, මෙහෙම කරන්න එපා, වාඩි වෙන්නේ මෙහෙමයි, දානි පිළිගන්නේ මෙහෙමයි, බක්තිද ප්‍රතිවේක්ෂා කරන්නේ මෙහෙමයි, අත දෝණය කරන්නේ මෙහෙමයි, හැම දෙයක්ම කියනවා. කැසිකිලි වැසිකිලියාම මෙහෙමයි කරන්නේ, කෙල ගහන්නේ මෙහෙමයි, දත් මඳින්නේ මෙහෙමයි, සැතපෙන්නේ මෙහෙමයි, ඉරියව් පවත්වන්නේ මෙහෙම ඔක්කොම කියලා දෙනවා. අකපදේ මෙහෙමයි, කැපදේ මෙහෙමයි, කැමරටියේද පවතින්න ඕනේ. මේ මඳුවට භාවනා කියලා දෙනවා. මේම වැඩි දවසක් ගියේ නැහැ. මේ රාද ස්වාමින් වහන්සේට දැන් සක්විති රජකම ලැබුණා වගේ පුදුම වාසනාවන්ත කාලයක් වුණා. දෙවෙනි බුදු කෙනෙක් කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේගෙන් ලැබිච්ච මේ උපස්ථාන නිසා පුදුම කායික සුවයකින් මානසික සුවයකින් භාවනා වැඩුවා. වැඩි දවසක් ගියේ නෑ සව් කෙලෙස් නැසා මහා රහත් භාවයටම පත් වුණා. රහත් වුණා පමණක් මේ ත්‍රිවිද්‍යා සත්‍යවිඥා චතු ප්‍රතිසම්පදා ඔක්කොම ඥාන සම්භාර ලැබුවා ශ්‍රාවකයෙකු ලැබෙන්නේ තියෙන්නේ. දැන් ඉතින් මේ ප්‍රවෘත්තිය භික්ෂූන් අතර නිතර නිතර කියවෙනවා. මේ සාරිපුත්‍ර ඉෂ්ඨවරයන් වහන්සේ පුදුමයි. තමන්ට මේ පින්දපාත ලැබෙන්න අහවල් තැනට වඩින්න කියන වචන මාත්‍රේ ගරු කරලා මේතරම් වයස්ගත කෙනෙක් මහාන කරගෙන කුටියෙම තියාගෙන සත්කාර කරන ඇති පුදුමයි නේද කියලා ඔයගෙන සාකච්ඡා ඇති වුණා. එතෙන්දි සරුවඥන් වහන්සේ සංඝ බැඳට වැඩම කරලා මේ ගැන ඉතා වැදගත් කණිවිඩයක් කියා හිටියා. මහණෙනි මේ සාරිපුත්‍ර ඉෂ්ඨවරයන් වහන්සේ අද විතරක් නෙමෙයි පෙර ජාතිවලත් මේ කළගුණ සැලකූ පුණ්‍යවන්ත කෙනෙක්. ඉතින් භික්ෂූන් වහන්සේට අවශ්‍ය වුණ එවැනි තොරතුරක් අහගන්න දේශනා කළා මේ සාරිපුත්‍ර ඉෂ්ඨවරයෝ. පෙර ජාතියක ගංගානම් ගඟේ ඉස්මත්තේ වනාන්තරේ හිමවත් පෙදෙසේ ඇත් රංචුවක ඇත් නායකයෙක් වෙලා හිටියා. මේ ඇත් නායකයාගේ කකුලේ දිනක් බොහොම නපුරු කිහිරිවැණි උලක් ඇනිලා යන්නෙන්න බැරුව හරහා වැටලා හිටියා. අනිත් ඇත්තෝකින් තම තමා ගොදුරු හොයාගෙන යනවා. මේ ඇත් ආගෙන බලන කෙනෙක් නැහැ. නමුත් පුදුම දෙයක් වුණා. වර්ෂයක් පාසා වර්ෂා නැති කාලයේහි බර්ණස් නුවරින් එන වඩු මාතුරු කණ්ඩායම් මේ ගංගා නම් ගඟ දිගේ ඉහළට පාරු කඩගෙන ඇවිල්ලා මේ කැලෑමේ කඳවුරු බැඳගෙන වටිනා ගස් කපලා
ඉරලා ඒවා රැහැලා ගෘහභාණ්ඩ හදනවා. ඒ කියන්නේ දොර, ජනෙල්, අල්මාරි, එවාගේම පුටු, ඇඳ පුටු නොයෙක් ජාති හදලා මේවා අයමත් පාරු වලින් නගරයට ගෙනල්ලා විකුණ ගන්නවා. එහෙම වදුහතුරු කණ්ඩායමක් ඉන්න අතර ඒගොල්ලෝ එහෙම වර්ෂාව නැති කාලයක මේ දව කර්මාන්තයට එන අතරේ හරියට ඒ ප්‍රදේශයටම එවුණා. මේ ඇතා වැටලා ඉන්නේ ඒ ප්‍රදේශ තැනක. මේ ඇත්තෝ කඳවුරක් පැල්පත් හදාගෙන නැවතුණා. මේ ඇතා වැටලා ඉන්න තැනට සමීප වුණා හෙමින් හිමින්. දළුවා මේ ඇතාගේ කකුලේ උලක් ඇනලා ඒක ගලවා ගන්න බැරුවයි මේ ආතුර වෙලා ඉන්නේ. මේගොල්ලෝ කිව්වා ඇත්‍රාගේනි ඔබ කලබල වෙන්නේ නැත්තම් ඔබ කැමතිනම් අපි මේ උල ගලවලා ඔබට බෙහෙත් කරන්නම් ඔබ ඉවසීමෙන් ඉන්නවනම්. ඉතින් ඇතා බොහෝම නිස්සද්දව හිටියා. ඉතින් මේගොල්ලෝ උල ගලවලා බෙහෙත් වතුර බෙහෙත් කොළ ජාති ආදී තම්බලා බෙහෙත් වතුරෙන් හෝදලා කැලේ තියෙන කොළ වර්ග පොතු වර්ග මේවා තල්ලා නිසැහැටේ බෙහෙතක් සංයෝග කරලා මේ පහේ බැන්දා. ඒ මදිවට මේ කැලෑමේ ඇතුන්ට කෑම වශයෙන් ලැබෙන දේවල් එකතු කරලා ළඟට කෑම ගෙනත් දෙනවා වතුර ගෙනත් දෙනවා. මේක පුදුම උපස්ථානයක් මේ වඩු මහත්තුරු කරන්නේ ආර අසරණකම දැකලා. ඒ උපස්ථාන ලබන්නත් මේ ඇතාගේ පිනක් තියෙන්න එපා. පෙර ජාතිවලම උපස්ථාන කළ පින නෙමේ ලැබෙන්නේ, නිකන් ලැබෙනවා නෙමෙයි. පෙර ජාතිවල මේ ඇත්රාජය අප්‍රමාණ මෞපිය උපස්ථාන කරලා දිනනුන්ට උපස්ථාන කරලා අසරණයන් පිහිට වෙලා තියෙනවා දැන් ඇතෙක් වුණාට. ඉතින් මේ දින ගණනක් සති ගණනක් යන්න ඇති. මේ ඇතා සම්පූර්ණයෙන්ම සුව වෙනකන් මේගොල්ලෝ කෑම වතුර ගෙනත් දෙනවා. අර දෙහෙතොත් වරින් වර මාරු කරමින් මේ තුවාලෙ හොඳ කෙරුවා. දැන් ඇතා නැගිටින්න පුළුවන් වුණා. දැන් ඇතා තමන් තනි වෙලා ඉන්නේ. දැන් රංචුවෙන් ඈත් වුණා. ඒකල් ලෝක ස්වභාවය තමයි සමහර විටේ මිනිස්සු වුණත් තමන්ට උදව් තියෙන කාලේ ආශ්‍රය කරන අනෙක් කාලේ අත්හරිනවා. මේක ලෝක ස්වභාවයයි. මේ ඇතා ඉතින් රංචුවෙන් ඈත් වුණාට පාඩුවක් නෑ. තනියෙන ගොදුරු හොයාගෙන ඇවිල්ලා අනිත් වෙලා මේ වඩු මහත්තුරුන්ගේ වැඩපොළට සමීපෙලා බලාන ඉන්නවා ඈතින්. ගහක් පෙරලා ගන්න ඒගොල්ලෝ ලෑස්ති නම් ගිහින් ගහ පෙරලා දානවා. කුටි කරලා ඒක පලංචිර නම් ගන්න ඕන ලගේ ඇතා ගිහින් ඒක උස්සලා පලංචිය තියෙනවා. ගිහිල්ලා බිමට බාන්න ඕන ලගේ තමන්ම ගිහින් බාලා දෙනවා හොඳින්. යම් යම් තැනකට මේව ඇදගන්න අවශ්‍ය නම් ඒ තැනට ඇදලා ගිහින් දෙනවා. කියන්න ඕනේ නැහැ මේ ඇතා මහා බුද්ධිමත් ඇතේ. අර ඔක්කොම අවශ්‍ය දේ සලකලා ඒ වෙලාවට ගිහින් මේ මිනිස්සුන්ට උදව් කරනවා. මේ මිනිස්සුත් කිසි බයක් නැහැ ඇතාගේ තියෙන මේ පැවැත්ම ගැන පුදුමයටපත් වෙලා හිටිය. දැන් ඉතින් වඩු මහත්තුරු ඒ ගෘහ භාණ්ඩ හදාගෙන දැන් ඔන්න පිටත් වෙන්න ළඟයි කියලා ඇතාට තේරුණා. ඒ නිසා ඇත්රංචුවට ගිහිල්ලා වටින ඇත්තටම ගෙනල්ලා මේ කඳවුරේ තැන්පත් කළා. ඉතින් බුදුරජාන් වහන්සේ පහදා දුන්න බලන්ද මහණෙනි, මිනිසියෙක් නෙමේ සිව්පාසේ සිව්පාවෙක් වෙලත් කළගුණ සැලකේ ඇති පුදුමයි නේද? තමන් මාරණාන්තික තත්ත්වයට වැටි හිටියන් දෙන් බැරුව කැම බීම නැතුව මේ වඩු මහත්තුළු කර උපකාරයේ උපකාර වශයෙන් මොනතරම් අනුග්‍රහයක් දැක්වාද? මිනිසයන් කරන්න බැරි වැඩ කර දුන්න. ඒ මදිවට තෑග්ගට ඇත්පැටයකුත් දුන්න. මානෙ මේ සාරිපුත්‍රිස්වරයන් වහන්සේ මෙහෙම පෙර ජාතිවලත් තමන්ට ස්වල්ප උපකාරයක් ලැබුණ නම් ඒකට ප්‍රත්‍යුපකාර කරන සත්පුරුෂයෙක් කියලා බොහෝම වර්ණනා කරලා ඇසුරු කර යුත්තන් අතුරින් මේ සාරිපුත්‍රිස්වරයන් වහන්සේ ඇත්ත තමයි ඇසුරු කරන්න ඕනේ කියලා බොහෝම ගුණ වර්ණනාවක් කළා. මේ සාරිපුත්‍රේ ස්වාමීන් වහන්සේ ගෙවෙන වක්නා චාරිත්‍ර තිබුණා. 1000ක් උන්වහන්සේ ওই විදිහට පමා වෙලානේ පින්දපාත වඩින්නේ. හත්තරුදු සාමණේර නමක් එදා මහාන කරගෙන හිටියා. මේ සාමණේර නම ඉදිරියේ දවරවාල සිවුරු පුරවගත්තා. මේ සාමණේර නම වයසින් අවුරුදු 7යි මහානුනේත් එදා. එතකොට මේ සාමණේර නම කියනවා ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ පොරවපු සිවුර එක කොනක් එකක් පාත් වෙලා වැඩි නේ දෙල්ලෙනවා නේද? මොකද සාරියුත් මහ රහතන් වහන්සේ ඉක්මනින් මේ වෙලාව මදි නිසා ඉක්මනින් පිටත් වෙන්නේ මේ සූදානම. අනේ බැලුවා මැත්තනේනම් සිවුර එක කොනක් පාත් වෙලා පරිමණඩලයක් නැහැ. උන්වහන්සේ වහාම පැත්තකට වෙලා සිවුර හදාගත්තා. හදාගන්නාට සත්හැවිරි සාමණේර නම ළඟ උත්කුටුවෙන් වාඩි වෙලා අත් දෙක ඇඳිලි බැඳගෙන කිව්වා,
තදෝපබ්බජිතෝ සන්තෝ ජාතියා සත්ත්වස්සිකෝ සෝපි මං අනුසාසෙයේ සම්පටිච්ඡාමි මත්තකේ. මොනතරම් පුදුමවත් දෙයක්ද? උනාසෙ කියනවා මහණුනේත් අද වයසින් අවුරුදු 7යි. එවැනි කෙනෙක් උනත් මට ආවාදයක් කරනවා නම් මම මුදුනේ පිළිගන්නවා, මට සමා වේවා කියලා උත්පුටුකෙන් වැඩගෙන කතා කළා කියනවා. මොනතරම් පුදුමද? තමන් මහාන කරගත්තේ මේ උඩා පැටවා, වයස අවුරුදු 7 සාමනීර පැටවා. ඉතින්ද පාත් වෙලා වැඩගෙන සමාවිල්ලුවානි. මොනතරම් නිහතමානී ආදර්ශමත් ගුණයක්ද? මේ වගේ තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කෙසේයක් බුදුරජාන් වහන්සේ නැවති සරියුත් මංගලම් දෙන මේක විශාල සංඝ පිරිසක් චාරිකාවේ පිටත් වුණා. ඔය විතරේ චාරිකාවට අනවශ්‍ය පුජ්‍යලොත් එකතු වෙනවානි. ඔය අවිදින්ද කැමතියත් ඉන්නවනේ දඩබ්බරාය. එහෙම එක්කෙනෙක් මේ පිරිසට එකතු වෙන්න හදනකොට සරියුත් මහ රහතන් වහන්සේ අනුකම්පාවෙන් කීවා ආයස්මුතුන් වහන්සේ දැන් පිරිස වැඩි, ඔබ වහන්සේ නවතින්න. ඔය අතර මේ පිරිස තෝර තෝරා අර සලාක දෙන්න වගේ ගමනට පුජ්‍යලයන් තෝරගන්න වෙලාවේ සරියුත් මහ රහතන් වහන්සේගේ අර පෙරවගෙන ඉන්න සිවුරේ කොනක් අර නවතින්න කියපු භික්ෂුවගේ ඇඟේ තැවරුණා. ඕකයිලා බුදුරජාන් වහන්සේට පැමිණිලි කියලා ඒ පුදුම විදිහේ පැමිණිල්ලක්. ස්වාමීන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේ මම අග්‍ර ශ්‍රාවකයි කියලා හිතාගෙන ආඩම්බරයෙන් මගේ කම්බුලට ගහලා සමාව ගන්න තෝ පිටත් උනේ අන්න යනවා බලන්න කිව්වා. අනේ බුදුරජාන් වහන්සේ දන්වත් සිද්ධිය ඒ දැනගෙනත් මේ වාගේ ස්වල්ප වෝද පැමිණිල්ලක් වුණා නම් ඒක නිකන් අත්හරින්නේ නැහැ. ඒක විසඳන්න ඕනේ. දැන් විහාරස්ථානෙන් පිටත් වෙලා මේ සරියුත් මංගලම් දෙනෙම ඇතුළු පිරිස අනන්දමාහිමියන් වහන්සේට නියම කළා වහාම ගින් අර සරියුත් මංගලම් දෙනෙම තෙන්න කියන්නයි කියේ. ඔය වෙනකොට ඒ යන පිරිස කැළඹීමක් ඇති වුණා. මොකක්ද උදන්නේ මේ පැමිණිල්ලක් ඇද්දෝ කියලා කවුරු කවුරුත් ආවා. සරියුත් මංගලම් දෙනෙම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වැඳල එකත් පසක හිටියා. අසා සිටියා මා සාරිපුත්‍රේ මේ කියන නම මේ සාරිපුත්‍ර ස්තුයන් වහන්සේ කනට ගාලා සමාව ගත්තත්ෙන් ගත්තේ නැතුව පිටත් වුණා කියලා පැමිණිල්ලක් කෙනෙක් ඇත්තද? ඉතින් මේ සරියුත් මහ රහතන් වහන්සේ කියන්න තිබුණානේ ඕක මහා බොරුවක් කියලා. එහෙම කිව්වේ නෑ. එහෙම කියන්නේ නැතුව පුදුම විදිහේ වචනකින් පිළිතුරු දුන්නේ. මේක තමයි බුද්ධිමන්තයන්ගේ ස්වභාවය. අනුන්ගේ වේදනාව වෙන දෙයක් කරන්න කියන්නේ නෑ. තමන්ගේ කොච්චර ආලාභයක් වුණත් අනුන්ගේ වේදනාව වෙන දෙයක් කියන්නේ නෑ. උන්වහන්සේ කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සඳෝ දරුවේ උදේ පාන්දර හිඟන කබලක් අතේ ඇතිව ගියක් ගියක් ගානේ යමක් හිඟමනේ යනවා. ස්වාමීනි මම මේ පිරිස් මැද්දේ ජීවත් වෙන්නේ සඳෝ දරුවෙක් වාගේ. ස්වාමීනි යම් කෙනෙක් කායගත සතිය නොවැඩුවේ නම් එවැන්නෙක් විසින් මේ පහරක් දෙලා සමානුගෙන යා හැකි වෙන්න පුළුවන් කියලා ඔන්න එක පිළිතුරක් දුන්නා. ඒ කියනකොට පොළොව කම්පා වුණා. අයමත් කියනවා ස්වාමීනි අං දෙක නැති පින්හරකේ වයස්ගත පින්හරකේ කොයි තැනින් තැන අගුවාසේ යනවා එහෙම යනවා ළමයි ඉතින් මේ හරකාගේ කණෙන් අල්ලනවා අදිනවා වලිගෙන් අල්ලනවා අදිනවා පිටේ නගිනවා මොයෙක් මේක වද දෙනවා මේ හරකට. අනේ මේ හරකගේ අං දෙකක් නැහැ අනින්නේ නැහැ හරිම අහිංසක හරකේ. ස්වාමීනි යම් කෙනෙක් කායගත සතියේ නොවැඩුවේ නම් ඒත නැත්තම් මේ වාගේ වරදක් කරලා සමාව නොගෙන යන්න පුළුවා. ස්වාමීනි කායගත සතියේ වැඩු නිසා මං ජීවත් වෙන්නේ අං නැති හරක් එක් වාගේ. එතකොටත් පොළොව කම්පා වුණා. ඒ වගේ ස්වාමීනි මේ කුටියට ඇතුල් වෙන තැන පාපිෂ්ණක් තියෙනවා. මේ පාපිෂ්ණ හැම දිනම පාගල යනවා. පය පිහදානවා. රජවරුත් මේක පිහදානවා. සැඬලත් ඇවිල්ලා පිහදානවා. සිල්වතත් පිහදානවා. දුසිලක් පිහදානවා. නැනවතුත් පිහදානවා. නොන නැති පුජ්‍යලොත් මේක පාපිහදානවා. මේ පාපිෂ්ණ කාටත් එක වාගේ. අනේ ස්වාමීනි කායගත සතියේ නොවැඩු කෙනෙක් නම් මේ වාගේ අවස්ථාවල සමානුගෙන යන්න පුළුවන්. මම කායගත සතියේ වඩ නිසා ස්වාමීනි මේ පාපිස්ස වගේ තමයි සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා අතර ජීවත් වෙන්නේ. තොර පොළොව කම්පාව. ස්වාමීනි සැරසිලි කැමති තරුණයෙක් තරුණයක් දෙන්නේ
මිනී කුණක් බැඳලා තියෙනවා, ගැරණි කුණක් බැඳලා තියෙනවා, සර්ප කුණක් බැඳලා තියෙනවා, බල කුණක් එල්ලලා තියෙනවා කවුරු හරි වද දෙමි. එතකොට යම් විදිහේ පිළිකුලක් අප්‍රසන්නතාවක් ඇති වේද ඒ තැනැත්තාට? ඒ වගේ ස්වාමීනි කාගතා සතෙන් නොවැඩුව කෙනෙක් නම් ඔය වගේ තැනකදී සමාවනුගෙන යන්න පුළුවන්. මම කාගතා සතේ වන්නේ බැවින් අර වගේ දෙන්නේ බල කුණකයක්, සර්ප කුණපයක්, මිනි කුණපයක් දැවටුවා වගේ මම බොහොම පිළිකුලෙන් ස්වාමීනි සබ්‍රමචාරින් අත ජීවත් වෙන්නේ කියන කොට පොළොව කම්පාව. ස්වාමීනි මේ මහ පොළොවට පිරිසුදු දේවලුත් දානවා, අපිරිසුදු දේවලුත් දානවා. මහ පොළොවේ කිසි වෙනසක් නෑ. මට මේ පිරිසුදු දේවල් දානවා කියලා සතුටකුත් නෑ. මට මේ අපිරිසුදු දේවල් මිනි කුණාගියක් දානවා කියලා මහ පොළොවේ අසතුටකුත් නෑ. ඒ වගේ ස්වාමීනි හිත අහිත මැද සෑම සත්නතම මහ පොළොවෙන් මෙත් සිටින් වාසය කරනවා කියනකොට පොළොව කම්පාව. ස්වාමීනි මේ ජලයට නොයෙක් දේවල් දෝවණය කරනවා, පිරිසුදු දේවලුත් දෝවණය කරනවා, අපිරිසුදු දේවල් වැඩියෙන් දෝවණය කරන්නේ වතුරට. නමුත් මේ වතුරේ ස්වභාවය වෙනසක් වෙන්නේ නෑ ස්වාමීනි. ඒ වාගේ කායගත සතිය මං වඩන බැවින් මේ ජලයෙන් සෑම දිනාටම සාධානෝ මෙත් සිටින් වාසය කරනවා. පොළොව කම්පා වුණා. ස්වාමීනි මේ ගින්නට සඳුන් තෝරලා කපුරු ආදී සුවඳ දේවලුත් දානවා, මිනිකුණුත් දානවා, අපිරිසුදු දේවලුත් කොච්චන දානවා මේ ගින්නට. නමුත් මේ ගින්නේ ස්වභාවය වෙනසක් නෑ ස්වාමීනි. ඒ වාගේ කායගත සතිය වැඩූ බැවින් මම හිත හිත මැද සැමසත් නැට එක හා සමානව තවත්නා ගින්නක් මෙන් සමානව ජීවත් වෙනවා මෙත් සිටි කියනකොට පොළොව කම්පාව. ස්වාමීනි මේ හුලඟ නොයෙක් තැන්වල හමා යනවා, පිරිසුදු දේවල් වෙතත් හමා යනවා, අපිරිසුදු දේවල් වෙතත් හමා යනවා. නමුත් ඒ සුළඟේ කිසි වෙනසක් නෑ, ස්වභාවයක හා සමානව පවතින. ඒ වාගේ කායගත සතිය වඩා පළපුරුදු බැවින් ස්වාමීනි මම හිතවත් මඳාත් හිතවත් භේදයක් නැතුව හැම දිනාට සුණගක් වාගේ තව තිනවා. ඕම එකක් එකක් ගානේ කියනකොට නව වාරයක් පොළොව කම්පා වුණා. බුදුරජාන් වහන්සේ වදාලා සාරිපුත්‍රයේ මේ මෝග පුරුෂයාට වහාම සමාව දෙන්න නැත්නම් ඉස හක්කඩකඩ කැඩේ කිව්වා. ඒ වෙලාවේ ආරේ පුජ්‍යලයා දාඩියේ දාගෙන මෙවුල්ලා බිම පාත් වෙලා වැඳලා සමාව ගත්තා. මේ මොන පුදුමයක්ද? සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ උසස් ගුණයක්. දිනක් භික්ෂුන් වහන්සේලා චෝදනාවක් කළා මේ සරියොත් ඉස්තවරයන් වහන්සේ බ්‍රාහ්මණ වංශයේ. එනිසා වරින් වර මේ බ්‍රාහ්මණ සිරිත් අනුගමනය කරමින් දිසා වඳින්න යනවා කියලා. ඒ කියන්නේ කාටවත් පෙනුනක් කමන්නේ, නොපෙනුනක් කමන්නේ, බිම පක්කේ දේල එක්තරා දිසාවකට වඳිනවා. ප්‍රසංග පීඨව වඳිනවා. දෙදැනන් දෙවලමෙට නලල බිමේ කියලා වඳිනවා. බුදුරජාණන් වහන්සේ දෙන්නවා සරියුත් ස්වාමීන් වහන්සේ කියලා මේ සාරිපුත්‍රය මේ භික්ෂුන් වහන්සේ කියන ඔය නම මේ දිසා නමස්කාර කරනවා කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දිසා නමස්කාර කිරීමක් නෙමෙයි කරන්නේ. මට බුද්ධ ශාසනයේ හඳුන්වා දුන්න මුල්ම ආචාර්යයන් වහන්සේ නමක් ඉන්නවා. අස්සජි මහ රහතන් වහන්සේ. ඒ උතුමන් වහන්සේගෙන් තමයි බුද්ධ ශාසනය අඳුනාගත්තේ. ස්වාමීනි මගේ දවසේ වැඩ අවසන් කරන ඒ මගේ මුල් ගුරුවරයා යම් පලාතක දින්නේ ඒ දිසාව හිතලා මම ඒ දිසාව සිහි කරලා බිම පත්ක දෙයලා වඳිනවා. එපමණක් නේ ස්වාමීනි මන් නිදා ගන්නකොට සැතපෙනකොට ඒ මගේ මුල් ගුරුවරයා යම් පලාතක දින්නේ ඒ පැත්තට හිස දාලා මන් සැතපෙන්න පුරුදු වෙලා ඉන්නේ. මේක මගේ ගුරු ගෞරවයයි ස්වාමීනි කිව්වා. භාගතුන් වහන්සේ සාදුකාර දීලා පිළිගත්ත මහණෙනි කලගුණ දන්න කලගුණ සලකන මගේ ශ්‍රාවකයන් විසින් මේ සාරිපුත්‍ර ඉස්තවරයන් වහන්සේ අනුගමනය කළ යුතුයි කියලා. මෙන්න මේ වාගේ උතුම් නිහතමානී ගුණ කලගුණ සැලකීමේ ගුණ ඇති උත්මයෙක් තමයි ප්‍රඥාවෙන් අගතන්පත් වූ දෙවෙනි බුදු කෙනෙක් යනි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ඉතින් මේවා අපි නිතර නිතර හිතන්නට ඕන, මෙනෙහි කරන්නට ඕන. අපි මේ යන ගමන් මඟ කොයි විදිහේ ගමනක්ද මේ යන්නේ කියලා. දැන් අද මේ සිද්ධ කරලා තියෙන මේ වගේ ගමනක් යාමයි. ඒ කියන්නේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේ හා දෙටු සෝවිරුතුමානන්ද සිහිපත් කරමින් ඒ ඇත්තන්ට මේ ගෞරව පූජාවක් කිරීමයි. නානා ප්‍රකාර පින්කම් කරලා පින් පමුණුවලා තියෙනවා. නමුත් අපට ඒක සෑහෙන්නේ නෑ. අපි ජීවත් වෙන තාක් තිස්සේ මේ කළගුණ සැලකීම අපි සිදු කරන්න ඕනේ කියලා නුවණින් සලකාගෙනයි ඒ සරියුත් මහ රහතන් වහන්සේ වැනි මහා බෝසතාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ චාරිත්‍රයක් මුදුන් පමුණුවා දීම් වශයෙන් කළගුණ සැලකීම් සීලයෙන් මේ පංච පින්කම් සිදු කරන්නේ.
ඒක අපට බොහොම වැදගත් වෙනවා. මොකද අපි කොච්චර දැනුවත් වුණත් අපේ දෙමව්පියන්ගෙන් අපට තවත් දැනුවත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒක තමයි ධර්මතාව. ඒ කියන්නේ අපේ බුදුරජාන් වහන්සේ ගැන කවුරුත් දන්නවනේ බුදු වීමෙන් 8 වෙනි සතියේදී. බුදු වීමෙන් 8 වෙනි සතියේදී අදපාල නුගරුක් මුලදී ධර්ම ගාම්භීරත්වයේ සිහි කළානේ ඊට කලින්. ඒ ධර්ම ගාම්භීරත්වයේ මෙනෙහි කරන්න ස්වල්ප වේලාවකට කලින් තවත් දෙයක් උන්වහන්සේ කල්පනා කළා. මම දැන් මේ පැවිදි වෙලා අවුරුදු 6ක් වෙනවා. මේ අවුරුදු 6ේදී වැඩි කලක් මට පංච වර්ගීය භික්ෂුන් වහන්සේලා ඇසුර ලැබුණා. අන්තිමේදී ඇත්තන්ගෙන් මං වෙන් වුණා. මං එකලා වුණා. මං දැන් සත්‍ය අවබෝධ කළා. නමුත් මට ගුරුවරයෙක් ඕනේ. මට ආශ්‍රයයට ගරු කරන්නේ වැඩිහිටියෙක් ගුරුවරයෙක් ඕනේ. ගුරුවරයෙක් නැතුව වැඩිහිටියෙක් නැතුව ඉන්නේකම අසරණකමක් අනාථකමක්. මට කවුද ගුරුවරයා කවුද වැඩිහිටියා කියලා තමන් වහන්සේ මුළු දසදහසක් ලෝක ධාතුවට නුවණ මෙහෙවල බැලුවා. බානකොට තමන් වහන්සේට ඇසුරු කරන්න සුදුසු තමන්ට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් උසස් කෙනෙක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. සමාන කෙනෙක්වත් නැහැ. ඔය හිතෙන හිතකොට හිතෙන කොටම ආව සාම්පති බ්‍රහ්මයා. සාම්පති කියන්නේ ප්‍රථම ඥාන භූමිතලේ මහා බ්‍රහ්මතලේ යන්නේ අරහන්ත බ්‍රහ්ම රාජයේ. ඔය අරහන්ත බ්‍රහ්ම රාජයා පූර්ව කාශ්‍යප බුදුසසුනේදී භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම ඒ කාලේ වහක වහක ඉස්තවරයන් වහන්සේ. උන්වහන්සේ අනාගාම වේලා පළවෙනි බඹතලේ උපන්න තමන්ගේ කැමැත්ත පරිදි. එයිදි රහත් වුණා. ඒ කියන්නේ මේ බ්‍රහ්මයා මේ අනාගාමීන් වහන්සේලාට අසඤ්ඤතලේ හැර ඕන බඹතලේක උපදින්න පුළුවන්. විශේෂයෙන් පංචසුද්ධාවාසයට යන්නේ. නමුත් තමා කැමතිනම් වෙනත් බඹතලේක උපදින්න පුළුවන් අසඤ්ඤතලේ හැර. අසඤ්ඤතලේ අභාව්‍ය ස්ථානයක් නෙතන උපාගයෙන් පාල වෙන්නේ නැහැ. ඒ වගේම මේ වහක ස්වාමීන් වහන්සේට හිත පහළ වුණ පළවෙනි බ්‍රහ්මතලේ උපදින්න ඕන. නිසා උන්වහන්සේ දීපදී රහත් වෙ ඉන්න කාලේ තමයි අපේ තථාගතයන් වහන්සේ පැවිදි වුනේ. උපදින දවසේ තැයිල සේතච්ඡාත්‍රිය දැරුවේ මේ අරහන්ත බ්‍රහ්ම රාජයා. ඒ වගේම ලෝතුරා බුදු වෙන දවසෙත් ආවා කියනවා. අර මාර් පරාජය කරන්න ඉස්සරෙල් පස්සේ ගියානේ. ධම්සක් දේශන දවසෙත් ඇවිල්ලා ඒකට සහභාගී වුණා. ඔය විදිහට බොහෝ අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණෙනවා. දැන් මේ ධම්සක් දේශනවත් ඉස්සරනේ මේ සිද්ධිය. ඒ ධම්සක් දේශීමට දවසක් දෙකක් කලින් වෙන්න පුළුවන්. අටේ නිසා තියේදී. ඉතින් ඇවිල්ලා වැඳ නමස්කාර කොට කිව්වා ස්වාමීන් වහන්සේ අතීතයේ සීල බුදුවරයන් වහන්සේලාත් අනාගතයේ සීල බුදුවරයන් වහන්සේලාත් ධර්මයෙන් ගුරුතන තබා ගත්තා තබා ගන්නවා ධර්මයෙන් ගුරුතන තබාගෙනයි උන්වහන්සේලා බුදු කෙස සිද්ධ කෙලේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේද ලෝතර බුදු බාටපත් වී තමන් ආબોධ කරගන්නා ලද ධර්මයෙන් ගුරුතන තබාගත මැනව කියන ආරාධනයක් කළා. හැබැයි ඒ වෙනකොට සරුවක්යන් වහන්සේ තීරණය කරගෙන අවසානයි. උනාසයට පෙනී ගියා අතීත බුදුවරයන් වහන්සේලා ගුරුතන සබාගත්තේ තමන් ආબોධ කරගත්තේ සපර්යාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයයි කියලා පෙනී ගියා. එසා ඒක අදිෂ්ඨාන කරනකොට තමයි මේ බ්‍රහ්ම රාජයත් ගැවිල්ල ඒකම අනුමත කරන්න යෙදුනේ. එතනින් අපට හොඳම නිදසුනක් තියෙනවා අපි කොයිතරම් දැනුවත් වුණත් කොයිතරම් ධනවත් වුණත් කොයිතරම් කීර්තිමත් වුණත් අපට තව ගුරුවරු ඕනේ. අපට තව වැඩිහිටියෝ ඕනේ. ඒ මොකද අපි නොදන්නා දේවල් අනන්තයි. අපේ දැනුම තාම සීමිතයි. තවත් මේ දැනුම අභිවෘද්ධියට පවුනවා ගන්න අපට වඩා වැඩිහිටියෝ ඕනේ කරනවා. සමාජ අපට වඩා ලාභා නැත්තන්ගෙන් පවා අපට යම් යම් ප්‍රයෝජන ගන්න තියෙනවා දැනුම සම්බන්ධව. ඒ මොකද අපි නොදන්නා ජාති ඒ අතෝ දන්නවා. දොම ලස්සන නිදේශනාක් මේ ජාතක දේශනාවක් වෙන්නට ඕනේ. පෙර ජාතියක කියන්නේ පෙර ඈත කාලයක එක ගමක ඉගෙන ගන්න වැඩිහිටි ශිෂ්‍යෝ 4 දෙනෙක් ගියා දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත විශේෂ අධ්‍යාපනය සඳහා. ඒ කාලේ තියෙන විශේෂ අධ්‍යාපනයේ තමයි ත්‍රිවේදේ. ත්‍රිවේදේ සාහිත්‍ය සිළුම ශිල්ප ශාස්ත්‍රය. ඒ 18 ශිල්ප කියලා තියෙන 64ක් කලා ශිල්ප කියලා කියන ඕවා තමයි ඒ කාලේ වැඩියෙන් භාවිතා වුනේ. ඒ වාර මෙලව
යහපත් ජීවිත ගෙවන්නටත් එවාගේම නුවණ වැඩෙන්නටත් ගන්න අධ්‍යාපනයක්. ඉතින් මේ දරුවෝ හතර දෙනා අවුරුදු 7ක් තිස්සේ අධ්‍යාපනය ලැබුවා එකම ගුරුවරයා යටතේ. මේ දරුවන්ගේ අධ්‍යාපන සියල්ල සම්පූර්ණ කරලා ගුරුවරයාගෙන් සහතිකත් ලබා ගත්තා. මේ සහතික ලබාගෙන ඉතින් ගුරුවරයාට වැඳලා මේ ඇත්තෝ හතර දෙනා සිය ගම් බලා දැන් පිටත් වෙන්න සමුගත්තා. ඉතින් ගුරුවරයා තමන්ගේ යුතුකම් වශයෙන් මේ දරුවෝ දැන් පයින් යනවා බඩගෙන වෙච්චාම කෑමක් හදාගන්න ඕන නේද කියලා අවශ්‍ය ප්‍රමාණයට හාල් සහ භාජනයක් දුන්නා. ඉතින් මේ ඇත්තෝ දැන් මේ වාරගෙන මගට බැලලා තින් කතා බස් කරමින් විනෝදෙන් කොහොම පිරිච්චි හිතකින් අනෝ අපි දැන් සියල්ලෙන් සම්පූර්ණයි කියලා හිතාගෙන. ඉතින් දවල් වෙනකොට බොහෝම හිර නැති බොහොම හොඳ පරිසරයක් ඇති තැනක නැවතිලා කෝ අපි මෙතන කෑම හදාගමු කියලා. ඒ ගම්මානයකුත් සමීපයි. කෑම හදාගන්න මේ ඇත්තෝ ආදි වෙලා කොටස් හතරක් හතර දෙනා බෙදාගත්තා. ඔය උගතුන් හතර දෙනා ඒ තමන්ගේ අධ්‍යාපන මේ පරීක්ෂණයන්ගෙන් සමත් වෙලා තියෙන කරුණු හතරකින් එක්කෙනෙක් දෛවඥයෙක්, ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්, එක්කෙනෙක් වෛද්‍යවරයෙක්, එක්කෙනෙක් නාට්‍ය කලා මේ ශිල්පියෙක්, එක්කෙනෙක් තමයි තර්ක ශාස්ත්‍රයේ හැදෑරූ නීතිඥවරයෙක්. දැන් මේ හතර දෙනා හතර ආකාරක උපාධිලාභීන්. මේ හතර දෙනාගෙන් කෑම උයන්ද ලෑස්තු වුණා අර නාට්‍ය කලාව පුරුදු කරපු එක්කෙනා. ඉතින් හැලිය සෝදලා වතුර පැම් පෙරලා හාල්තික සෝදලා දැන් ඉතින් තුන්දෙනා හතර දෙනා එකතු වෙලා ලිපක් හදලා දර කල්ලා දීලා එයින් තුන්දෙනෙක් ගියා අනිත් අවශ්‍යතා ඉෂ්ට කරගන්න. මේ ඇත්තා මේ බත උයමින් හිටියා. එයින් වෛද්‍යවරයා ගියා එළවලු ගේන්න. වෛද්‍යවරයා එළවලු ගේන්න එළවලු තියෙන සල්පිලට ගිහින් තෝරනවා නෝ ඒ ජාති තෝරනවා. මේ ජාතියේ වාතයට අගුණයි, මේ ජාතියේ පිතට අගුණයි, මේ ජාතියේ සෙමට අගුණයි, මේ ජාතියේ තුන්දොසට අගුණයි. එක එක ජාති තෝරලා ගන්නෙම දෙයක් නැහැ. ඉතින් ගන්න දෙයක් නැහැ කියන අතේ සුළු මුදලක් තියෙන ඕක වියදම් කළ නිකරුණේ මොකටද කියන හිස්සකින් ආවා. ඊළඟට මේ ධම්මානෙට ගියානේ තෙල් ගේන්න. ඒ ගියේ මේ නීතිඥවරයා තර්ක ශාස්ත්‍රඥයා. ඉතින් නීතිඥවරයා සමාජය අතේ තිබුණු මුදලකින් හිඳුනු ජිතෙල් කොළගොට්ටකට කියන්නේ හතර දිනාට ගැලපෙන කෑමට අවශ්‍ය ගැලපෙන ප්‍රමාණයක ජිතෙල් ලබා ගත්තා. ඉතින් මේ කොළගොට්ට අරගෙන එද්දි මෙයාගේ තියෙන අධ්‍යයනයේ තියෙන තර්කේනේ තර්ක කරමින් ආවා. මේ ගොටුව නිසා තෙල් තියෙනවද, තෙල් නිසා ගොටුව තියෙනවද කියලා මේක තර්කේ. දැන් ඉතින් මේක පරීක්ෂා කරන්න ඕනේ ගොටුව නිසා තෙල් තියෙනවා කියන එක නම් ප්‍රශ්නයක් නෑ. දැන් අතේ තියෙන එහෙමයි. තෙල් නිසා ගොටුව තියෙනවද කියලා බලන්න අනිත් පැත්තට හැරෙව්වා. හැරෙව්වා මොකම ඉහිරිලා ගියා. දැන් ඉතින් අතේ වෙන මුදලකුත් නෑ. දැන් හිස් අතින් එනවා. මේ දෙන්නනකොට මේ නාට්‍ය කලාව හැදෑරු කලාකාරයා මොකද නිකට රළ තියාගෙන ඉන්න දුකි. දැන් මොකද මිත්‍රයා කියලා අහනකොට කියනවා අනේ මගේ අත්හැරද්දල් නිසා අපි හතර දෙනාටද සුම්බත් වුණා. ඉතින් මෙමෙසවා මොකද්ද උනේ? ඒක නේනම් මම මේ බත් හැලිය ඉදෙනකොට මේක ඉතින් නාද කරන සුරුබුරු ගාලා ඒ නාදට අනුව මම නටන්න ගත්තා. ඉතින් මගේ අත්හැරද්දෙන් මේ ලිංගලේ පය හැපිලා හැලියේ බිඳලා වැටුණා. ඉතින් ලිපත්ේ වැඩයි, මස්සත් වැඩයි, හැලියත් වැඩයි. හා කමන්නේ අපි යන්නේ මිත්‍රයා හොයාගෙන කියලා යනවා. ඒ අර කොළ කඩාගෙන එන්න ගියේ මේ කෑම බෙදාගෙන කෑම ගන්න කොළ කඩාගෙන එන්න ගියේ දෛවඥයා. ඥාම ගහක් උඩ ඉන්නවා. ඉතින් මිත්‍රයා බයින්ද නෑනමන් හෝරාවකට මේක නැංගේ. දැන් මේ හෝරාවක් ඉකනේ සුබ වෙලාවක් එනකම් මම බහින්ද බෑ. ඉතින් පස්සේ මේ තුන් දෙනා කිව්වා මිත්‍රයා බහින්ද අපි හතර දෙනාම අති පඬිතුයෝ. අපි හතර දෙනාම අති පඬිතුයෝ නිසා තමයි දැන් අපි හතර දෙනාමද සුන්බත් වුණා. බහින්ද කියලා බලෙන් බස්සගත්තා. බස්සගෙන දැන් හතර දෙනාම තීරණය කළා අපි හතර දෙනා උපාධිධාරීන් වුණාට අපේ ප්‍රායෝගික දැනුම අසම්පූර්ණයි.
අපි ගෙදර ගියා නම් අපේ අම්මා තාත්තා අපට කෑම හදලා දෙනවානේ ඔය කියන එළවලු වලින්. අපිට කවදාකවත් ඒක අගුණ වෙලා නැහැ නේ මෙතෙක්කල්. ඉතින් අපේ දැනුම මැදි නිසා මේ එළවලු හොයන ගයන් දෙයලා ඉතින් අපි අතරමං වුණා. ඒ වගේ ගිත්තර ගේන්න ගේලා අපි අතරමං වුණා. දැන් මේ ගහක් නැගලා අතරමං වුණා. බත් යන්න ගිහලා අතරමං වුණා. මේක තමයි අති පණ්ඩිතකම. සාදුකෝ පණ්ඩිතෝ නාම නත්තේ වාති පණ්ඩිතු. ඥානවන්තක බොහොම හොඳයි. අති පණ්ඩිතකම අන්තරාදායකයි. කියලා හතර දෙනාම ආපහු ගියා ගුරුවරයා ළඟට. ඉන් කෙව ආචාර්යයන් වහන්සේ අපේ දැනුම මදි. අපේ අධ්‍යාපන සහතික අපර ලැබුණාට අපට ප්‍රායෝගික දැනුම මදි. එනිසා ආචාර්යයන් වහන්සේ සමා වෙලා අපි තාටික කලක් ඉගෙන ගන්න පිහිට වෙනු මැනවේ කියලා ඉතින් හොඳට තව කලක් ඉගෙනගෙන තමයි ගෙදර ගියේ. මේ වාගේ දේවල් අපි කාටවත් බොහොම වැදගත්. භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් අපි හිතන්නට ඕනේ අපි යම් සමනක් ධර්මයේ දන්නවා වෙන්න පුළුවන්. භාවනා ගැන දන්නවා වෙන්න පුළුවන්. ලෝකයේ ගැනත් යම් යම් දෙයක් දැනගෙන ඉන්න පුළුවන්. නමුත් අපි හිතන්නට ඕනේ මගේ දැනුම බොහොම අල්පයි. බොහොම ටිකයි. මා නොදන්න දේවල් තව අපමණයි. එනිසා මගේ වැඩිහිටියන්ගෙන් මං එකට ජීවත් වෙන සබ්‍රාහ්මචාරීන්ගෙන් මං ඇසුරු කරන දායක දායිකාදීන්ගෙන් මම යමක් තව ඉගෙන ගන්නට ඕනේ. ඒ ඉගෙනීම මට වෙන දෙයක් පිණිස නෙමෙයි ආත්ම දමනයේ පිණිසයි. ක්ලේශ සංසමනයේ පිණිසයි සංයමනයේ පිණිසයි. මගේ නිවන පිණිසයි. එතකොට තමන් නිතරම නිහතමානී. තමන් නිතරම ශිෂ්‍යත්වයකින් ඉන්නේ. ශිෂ්‍ය භාවයෙන් ඉන්නේ. තමන් කොච්චර වැඩිහිටියෙක් මහානායක දුරේටපත් වුණත් තමන් හිතන්නේ මට වඩා දැනුම ඇත්තෝ තව ඉන්නවා. ඒ ඇත්තන්ගෙන් මම තව දැනුම ලබන්නට ඕනේ කියලා නිහතමානී ගුණේ. එහෙමනම් තමයි ඒ ඇත්තගේ දැනුම තව තවසේ දහස් ගුණෙන් දිනු වෙන්නේ. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික සංතානයේ ගුණස්කන්ධය ලොවට ආදර්ශමත් කරන්න එතකොටයි. මෙන්න මේ කාපි කාටත් බොහොම වැදගත්. දැන් අපේ දෙමව්පියෝ ඉන්නවා. අපේ දෙමව්පියන්ගේ කාලයේහි ලංකාවේ අධ්‍යාපන දියුණුව මෙච්චර තිබුණේ නැහැ. ඒ කියන්නේ අද කාලේ තරමට নানা ප්‍රකාර භාෂා විෂයන් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ කාලේ නොයෙක් විදිහේ අධ්‍යාපන ක්‍රම තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ සාමාන්‍ය දැනීමක් ලබාගෙන ජීවත් වීමට අවශ්‍ය පමණක් ඉගෙන ගැනීමයි. නමුත් මේ දෙමව්පියන් අවුරුදු 50යි 60යි 70යි වම වයසට ගියාම ඒ අතු ඉගෙන ගත්ත දේවල් අපට වඩා තියෙනවා. ඒ අතු ඉගෙන ගත්ත දේවල් සමාජ පොත්පත් වලින් නෙමෙයි අත්දැකීම් වලින්. ඒ වගේම සමාජයේ තුලින් නොයෙක් දේවල් ඉගෙන ගන්නවා. එතකොට ඉගෙනීම දැන් අපි දරුවන් වශයෙන් ශිෂ්‍යයන් වශයෙන් හිතන්නට ඕනේ අපේ දෙමව්පියෝ අපට වඩා උපාධි ධාරීත්වයෙන් ඉහළට නොගියත් ඒ අත අපට වඩා බොහෝම දැනුම ඇති අය. අපි ඇසුරු කරන්නට ඕනේ උපදෙස් ගන්නට ඕනේ අපි මොනතරම් දැනුමක් තිබුණත් අපට වඩා යම්කිසි අත්දැකීමක් ඒ දෙමව්පියන්ගේ ඇති. එනිසා අපි තව උපදෙස් ගන්නට ඕනේ කියලයි දියුණුවට යන දරුවෝ දියුණුවට යන ශිෂ්‍යයෝ දෙමව්පියන් ගැන ගුරුවරුන් ගැන හිතන්නේ මතන්නේ. එමනම් මේ දරුවෝ ඒ ශිෂ්‍යයෝ තා බොහෝ කාලයක් දියුණුවටම යනවා. එනිසා දැන් මේ දෙමව්පියන් සිහිපත් කරුන් ලබන්නේ නිකන් නෙමෙයි. දෙමව්පියන්ගෙන් අප ලැබෙන උපකාරයේත ගෞරව කිරීමක් පමණක් නෙමෙයි දෙමව්පියන්ගෙන් අපි තවත් දැනුමක් මේ උපකාරයක් ලබා ගැනීමයි. ඒ මොනවාද? දැන් මේ අපි පින්කමක් කරන වෙලාවේ ඒ දෙමව්පියන් ජීවත් වෙච්ච හැටි අපට මතක් වෙනවා. කිරිසාසනය කළ හැටි මතක් වෙනවා. ගෙදරට ආගන්තුක එක්කම සැලකුව හැටි අපට මතක් වෙනවා. ගෙදර දෙන්න සමගියෙන් හිටිය හැටි අපට මතක් වෙනවා. ගෙදර දෙන්න දරුවන් සැලකුව හැටි අපට මතක් වෙනවා. ඕව මතක් වෙනකොට මොකද ඒකෙන් අපි යම්කිසි ගුණයක් අපේ ජීවිතයට එකතු කරගන්නවා. අර පින්දීමත් එක්කම මේ දෙමව්පියන්ගේ ගුණයක් සිහිපත් වෙන බැවින් ඒ ගුණ බිඳක් අපි නැවත අපේ ජීවිතයට එකතු කරගන්නවා. ඒක තමයි කල්යාණ මිත්‍රයන් අසුරු කරනවා කියන්නේ. දැන් අර සරියුත් මහ රහතන් වහන්සේ මුල් ගුරුවරයන් දිහාට පසඟ පිහිටුවා බිම වන්දනා කරනවා. එතකොට උන්වහන්සේගේ බලාපොරොත්තුව ගෞරව කිරීම පමණ ගුණ නෙමෙයි. ඒ ගුරු උතුමන් වහන්සේගේ උසස් ගුණයක් සිහිපත් කිරීමෙන් තමන්ගේ ගුණය තවත් උතුම් බවට පමුණවා ගැනීමයි. මේ වාගේ තමයි කළගුණ සැලකීමේ වැදගත්කම. දැන් බලන්න අපේ මහා බෝසතාණන් වහන්සේ
විශාසංක කල්පලාක්ෂ දෙයසල සිද්ධ කළ පුදුම ආශ්චර්යයේදී. ඒ කියන්නේ බොහෝම දුප්පත් ගම්මානෙක උපන්නේ. බොහෝම දුප්පත් ගම්මානෙක. අම්මයි තාත්තයි පුතයි පමණයි. පිටිසර ගම්මානෙක. ජීවත් වෙන්නේ බොහෝම අසරණව කුලිය වැඩ කරලා දඩ කපලා ඔයයන්. ඉතින් මේ දරුවා දෙමව්පියෝ දෙන්නගේ අතේ හැදුනනේ. මේ දරුවා ටිකක් දැන තේරෙනකොට වයස අවුරුදු 5ක් 6ක් 7ක් වගේ යනකොට මේ දරුවා හිතෙනවා මගේ මේ අධ දෙක හරි හොඳින් තියෙනවනේ මේ අධ දෙක මට කවුද දුන්නේ මගේ මව්පියෝ දෙන්නනේ මේ අධ දෙක මට හදලා දීලා තියෙන්නේ මගේ පා දෙක කිසි ලෙඩක් නැහනේ කවුද මේ පා දෙක හදලා දීලා තියෙන්නේ මගේ මව්පියෝ දෙන්නනේ මගේ ඇඟ කිසි ලෙඩක් නැහනේ කවුද මේ මගේ ඇඟ හදලා දුන්නේ මගේ අම්මා තාත්තා දෙන්නනේ මට හොඳට සිහිය ඇති හිතක් තියෙනවා හිසක් තියෙනවා අවයව තියෙනවා ඇහැ තියෙනවා කන තියෙනවා මේවා මට කවුද අදලා දුන්නේ මව්පියෝ දෙන්නනේ මං උපදින කාලේ මං කිසිවක් දන්නේ නැහෙනි මගේ මල මෝත්‍ර වලින් පැවරීගෙන මං කිසිවක් නොදන්න නොදොරුවෙක්නි ඒ දවසේ මම මව්පියන්ගේ පිහිට නොලැබුණා නම් අද කහල ගොඩක කුණු වෙලා යන සිරුරක්නි අනේ මගේ මව්පියන් දෙන්න හිටිය නිසා මං නාවලා තියෙනවා මං කැසිකිලි වැසිකිලි යන දේවල් කිසියෙම පිළිකුලක් නැතුව සෝදලා පිහදාලා මාව පිරිසුදු කරලා තියෙනවා. නාවලා තියෙනවා. මගේ කබ කඳුළු කෙල සොටු මේවා පිළිකුල් කරන්න නැතුව ඒවා සුද්ධ පවිත්‍ර කරලා උදව් කරලා තියෙනවා. නැත්තම් මං අද මේ පිරිසුදු වෙන්න බෑනේ. එයාගේ මගේ අත්පා තෙල් ගාලා මැඩලා මේවා නිසි හැටියට ඇද නැතුව එයාගේ කෙට්ටු නැතුව හොඳට නිරෝගී අතක් පයක් ඒ ඇත්ත හදලා දීලා තියෙනවානේ. ඒ කාලයේ ඒ උදව ලැබෙච්ච නිසානේ මං අද මේ ලස්සනට ඉන්නේ. ඒ නිසා මගේ මව්පියන්ද මං වඳින්න ඕනේ. මං වඳින්න ඕනේ. නිකන් මෙමේ පාදේ කල්ලලා මං වඳින්න ඕනේ. මේ කුඩා දරුවා හිතෙනවා. ඒ මන්දවට මං අම්මට උදව් වෙන්න ඕනේ ලිපගිනි මොලවන්න. දර කැලේ එකතු කරලා දෙන්න. ඒ වගේම වතුර පෙරලා දෙන්න මං උදව් කරන්න ඕනේ. පොල් ටික ගාලා දෙන්න මං උදව් කරන්න ඕනේ. මේ දරුවා හිතෙනවා. තාත්තට මං ඇඳුම් හොදලා දෙන්න ඕනේ. අම්මගේ ඇඳුම් හොදලා දෙන්න ඕනේ. මම මේ නිදා ගන්න ඇඳ සුද්ධ කරලා දෙන්න ඕන, අවුගස්සලා දෙන්නට ඕන, පඩික්කම සුද්ධ කරන්නට ඕන, මිදුලත් අම දෙන්න ඕන, ගේත් පිහදාන්න ඕන. මේ ඔක්කොම මේ දරුවා හිතෙනවා. කවුද මේවා මේ දරුවාගේ හිතට දෙන්නේ? අර මව්පියන්ගේ ගුණේ නේද? මව්පියන්ගේ ගුණේ නිසා මේ දරුවාට මේ හිත පහළ වෙන්නේ. ඒතකොට මව්පියන්ගෙන් ලද උපකාරයේ සිහි වෙනකොට කරන්න බැරි උදව්වක් නැහැ. කරන්න බැරි උදව්වක් නැහැ මේ දරුවා දවසින් දවසේ දවසින් දවසේ කුදුම විදියට මව්පියන්ගේ වැඩ කරන්න පටන් ගත්තනි. තා තරුණ වෙලා නැහැ. තාම ළමා වයස. නමුත් මේ දරුවාගේ හිතේ තියෙන අර මව්පියන් කෙරේ ගරුත්වය නිසා හැම දෙයක්ම අහන අම්මේ මේ වැඩේ කරන්නද? තාත්තේ මේ වැඩේ මං කරන්නම්. ඉතින් ඒත් අඳ පුදුමයි. ඉතින් ඒ දෙන්න පුදුම සැනසෙල්ලක් මේ කුඩා දරුවාගෙන් විඳිනවා. ඒ මොකද? දෙමව්පියන් නැති එකම වස්තුව දරු සම්පත්තියනේ. දරුවා මෙච්චර කීකරුව මෙච්චර ගුණගරුකව ඉන්නකොට දෙමව්පියන් ඊට වඩා සැනසෙල්ලක් හොනන්නේ නැණි බඩගින්නක් දැනෙන්නේ නැ පිපාසයක් දැනෙන්නේ නැ දරුවා කෙරෙහි පුදුම මෛත්‍රියක් ආශිර්වාදයක් ඒ දෙමව්පියන්ගේ හදපත්ලේ දැල්වීමින් පවතිනවා අන්තිමේදී මේ දරුවා කොහොමද කියනවා නම් අර මව්පියන් උපස්ථාන කිරීම නිසා බොහෝම ශක්තිමත් බොහෝම නිරෝගී හොඳ උස මහත ඇති ශරීරයක් ඇති කෙනෙක් බවට පත් වුණා තරුණ වයසටිනවල බොහෝම ශක්තිමත් යෝධ ශක්තියක් ඇති පුද්ගලයෙක් කර්මතේ මේ තරත්තා නිරෝගී වුණා දීර්ඝාස ලැබෙන විදිහට කාය ශක්තියක් වැඩුණා දුටුවම් පහදවන රූප සම්පත්තියකුත් මෙයාට පහළ වුණා ඇයි ඉත පිරිසුදුයිනි මව්පියන් ගැන නෙමේ මෛත්‍රිය කරුණාව හැබැයි ඔය අතර පියා අභාවයට ගියා නවතු මේකලා වුණා දැන් අරට වඩා වැඩි වගකීමක් දරුවට තියෙනවා ඇයි අම්මා ගෙදර තනියෙන් කියලා යන්න දෙන්නත් බෑනේ අම්මා ගැන නිතර බලන් ඕනේනේ තාත්තා ඉන්න කොට ඒ ප්‍රශ්නේ තිබුණේ නෑනේ ඒ වුණත් මේ දරුවා දවල් කාලේ යනවා කැලෑවට ගින් දර කපාගෙන ධර්මීති ගෙනල්ලා නගරේ විකුණලා ඒකෙන් මුදලින් තමයි මේ අම්මව පෝෂණය කරන්නේ. එක දවසක් මේ දර කපාගෙන මහන්සි මේ දර ගහකට හේතු කරලා ගහක් අයිනට වෙලා පිංගක් වාඩි වෙලා කල්පනා කරා. ඉස්සෙල්ලා ටිකක් නිින්ද ගියා මහන්සියට. නිින්දෙන් අවදි වෙලා කල්පනා කළා තමන්ගේ දෑත දෙපය බලලා මට දැන් හරි ශක්තිමත් ශරීරයක් තියෙනවා. ඒ වුණාට මේක හැමදාම මෙහෙම තියෙන්නේ නැහනේ මං ලෙඩක් වුණොත් මගේ අතක් පයක් මට අහිමි වුණොත් මේ වැඩ කරන්නේ කවුද ඒ නිසා මම දැන් මගේ අම්මට මං නැති කාලෙක වුණත් ජීවත් වෙනකන් ජීවත් වෙන්න
උදව්වක් කරලා තියන්නට ඕන. gedara satapahak ithuru næne. gedara haalmitak ithuru næne. edinida hoya ganna deekinne man me ammata salakanne. එනිසා මම මීට වඩා මුදලක් හොයාගෙන අම්මට ස්ථාවරයක් කරන්නට ඕන වෙයිද කියලා නැගිටලා ධර්මීතිය උස්සගෙන ඇවිල්ලා ගෙදර හේතු කරලා ගියා නගරයට. නගරයට ගිහිල්ලා වෙළඳ ව්‍යාපාරිකයෙක් ළඟට ගිහිල්ලා කිව්වා මාමේ මම අසරණ දරුවෙක්. මට ඉන්නේ අම්මා විතරයි. ඉතින් මම කැමති සම්මුනාසගේ මේ වෙළඳ ව්‍යාපාරයට එකතු වෙලා යම්කිසි වැටුපක් ලබාගෙන මගේ මෑණියන්ට උපස්ථාන කරන්න මං සතුටුයි. ඉතින් මේ වෙළඳ නායකතුමා මේ දරුවාගේ දෙපතුලේ පටන් ඉස දක්වා බැලුවාම හොඳ ශක්තිමත් නිරෝගී තරුණ ජීවිතයක්. කිව්වා දරුවෝ ඔබ වගේ එක්කෙනින්නේ 10 දිනක් ආවත් මං බාර ගන්නවා. එන්න කිව්වා. ගෙදර දුවගෙන ගියා. ගෙදර දුවගෙන ගියන් අම්මට වැඳලා කිව්වා අම්මේ මම අසවල් වෙළඳතුමා එක්ක වෙළඳාමයන්ද කැමති අම්ම මොකද කියන්නේ? අනේ පුතා මම තනියෙන් ගෙදර ජීවත් වෙන්න බැහැ නම් මාත් එක්ක යන්න. අයමත් දුගෙන ගියන් ඒ වෙළඳ නායකතුමා අම්බෙලා කිව්වා මාමේ අම්මට තනියෙන් ගෙදර ඉන්න බෑනේ මම නැතුව අම්මත් එක්ක එන්න අවශ්‍යද? ආ හොඳයි දරුවා අම්මනේ තවත් ඕන තරම් කෙනෙක් එක්ක එන්න කොනතරම් මම බාර ගන්නවා. අනේ ඉතින් මේ දරුවා ගෙදර ගියන් අම්මට කිව්වා අම්මේ නම් අපි එකට යන් කියලා ඒ ගෙදර ඔක්කොම හවුරලා තියලා පිටත් වෙලා ආවෙළඳ මේ නායකතුමාගේ නිවසට. ඒ වෙනකොට විශාල වෙළඳ සමූහයක් දැන් මේ නව් වලින් වෙළඳාම යන ගමනක් සූදානම් වෙලා තිබුණා. ඉතින් මේ ගමනට මේ තරුණයත් බොහොම සුදුසුයි කියලා හිතුවා. මොකද බොහොම ශක්තිමත් කෙනෙක්. ඉතින් නැවක හසුරවන්නත් මෙයාට පුළුවන් වෙනවා ඉදිරියේ. ඉතින් දැන් විශාල පිරිසක් නැවෙන්නට ගලතලා බඩු පුරවගෙන පිටත් වුණා. අනේ මේ පිටත් වෙනකොට අතර මෑණියන්ගෙන සෙවිල්ලෙන් තමයි මේ දරුවා නිතරම ඒ ගමනේ සහභාගී වුනේ. දැන් ඉතින් මුහුදු යාත්‍රාවන් දවස් 7ක් ගමන් කළා. ගිහිල්ලා ඉතින් මුහුදේ හුලඟ නැවතුණා. කල වේගයක් ඇවිල්ලා මේ බඩු බර නිසා නැව් ගිලෙන්න පටන් ගත්තා. නැව් ගිලිනවා කරන්න දෙයක් නැහැ. අද වාගේ විශාල නැව් නෙමෙයි රුවල් නැව් නෙමෙයි. දැන් ඉතින් බඩු බරත් එක්ක දහස් ගණන් මිනිසුන් දැන් මුහුදට යට වෙනවා. නමුත් මේ වීර පුත්‍රයා බලවත් කාය ශක්තිය ඇති කෙනෙක් හා දෙමෝපියන් උපස්ථාය කළව පිනක් ඇති කෙනෙක් නිසා මූදට පැන්නා. Taman gilinde issal mudata penna. පැන්නා අම්මා ගැන හිතුවා අම්මා කොතනද ඉන්නේ කියලා. බැලුවාම අම්මම් දැන් වතුර පෙරෙන්න යනවා. වහා මෙතෙන්ද පීනගෙන ගියන් අම්මව කරපිට ගත්තා. කරපිට අරගෙන අම්මට කිව්වා මේ බය වෙන්න එපා. මං අම්මා ගොඩ ගන්නවා. කියලා අම්මගේ හිත හදාගෙන ඉෂු දෙයක් බාහිතන් දෙපා මගේ ඇඟ හොතට බෙල්ල වට කරලා අත තියලා අල්ලගන්න මම අම්මව ගොඩ ගන්නවා කියලා පුදුම විශ්වාසයකින් අම්මගේ හිත හදලා Taman දන්න හැටේට මව්පියන් උපස්ථාන කළ ආකාරය හිතින් මෙනෙහි කරමින් සත්‍යක්‍රියා කර කර පීනන්න පටන් ගත්ත වේගවේගි. දවස් දෙකක් නෙමෙයි දවස් 7ක් පීනුවා. මේක නම් පුදුම සිද්ධියක්. හැබැයි මේ කළගුණ පින් සලක නැත්තන්ද දෙවියන්ගේ බ්‍රහ්මියන්ගේ පවා බැල්ම ලැබෙනවා කියලා අපි අහලා තියෙනවානේ. එන ඔය වෙලාවේදී සුද්ධාවාස වාසයේ අරහන්ත බ්‍රහ්මිය නිරෝධ සමාපත්තියෙන් කල්ප ගණනක් ඉඳලා එතෙන්දි ඒ දවසේ හරියටම නිරෝධ සමාපත්තියෙන් නැගිටලා බවලෝ බැලුවා මං මගේ නිවන් දැක්කත් ඉන්නවාද? දෙවලෝ බැලුවා මනුනව බැලුවා බුදුවරුව ඉන්නවාද? අනේ නෑ බුදුරු නෑ ඒ කාලේ. ඒ බලනකොට මෙන්න මේ මහ මුහුදේ කලක් වෙනක් නොපෙනෙන පූ මුහුදේ පීනෙන මේ පුතා දැක්කා. දැක්ක ගමන් එතුමාගේ හිතෙන් හිත දකිනවනේ හිතේ තත්ත්වේ වැටහෙනවනේ මේ දරුවා නම් වීර දරුවෙක්. මේ දරුවා නම් ගුණවත් දරුවෙක්. මේ දරුවා නැනවත් දරුවෙක්. මේ Taman උපකාර කළ මෞතුමේ කරපිට තියාගෙන මේ පීනන්නේ මෑණියන්ට කළගුණ සැලකීමේ ශීර්ෂයෙන්නේ. මේ වාගේ දරුවා නම් ලෝතුරා බුදු වෙන්න පුළුවන්. මේ දරුවාට බුදු විමිත පහළ වේවා කියලා අර ඒ දිවි මේ බ්‍රහ්ම රාජාගේ සිට මේ පීනන බෝසත් දරුවාගේ සිතට යොමු කළා. ඔකට කියන චිත්ත තරංග විහි දෙව්වා කියලා. ඒ කියන්නේ දැන් අද කාලේ උනත් රහත් නූන් කෙනෙක් උනත් තව කෙනෙකුගේ හිතට චිත්ත තරංග වාසියෙන් දැන් තියෙනවානේ විද්‍යාත්මකව ටෙලිපති කියලා එකක් සිතින් සිතට කතා කරනවානේ. ඒ වාගේ බ්‍රහ්ම රාජාගේ අදහස මේ පුතණුවන්ගේ මනසට විනිවිද වැටුණා. එක පාට මේ දරුවාට හිතක් පහළ වුණා බුද්ධෝහම් බෝධිසාමි මුත්තෝහම් මෝචයේ පරේ තින්නෝහම් තාරයිසාමි සංසාරෝගා මහබ්බයා කියලා.
මම ලෝතුරා බුදු වන්නෙමි, ලොවට ආબોධ කරවන්නෙමි. මම දුකෙන් මිදෙන්නෙමි, ලොව නුඹුඳවා ගන්නෙමි. මා බියකරු සසරෝගයෙන් එතෙර වන්නෙමි, ලොවස ජනතාව විතර කරවන්නෙමි කියන ප්‍රාර්ථනා විතර නැගුණ එක පාටම. මේ මක්නිසාද සිද්ධ වුනේ? අර මෞපියන්ගේ ගුණේ දැනගෙන උපස්ථාන කළ නිසා නේද? මේ මෞපියන්ගේ ගුණේ දැන උපස්ථාන කළ නිසා කවදාකවත් නොහිතපු පුදුම හිතක් නේද පහළ වුනේ? අන්නේ වාගේ තමයි අපි ඇති තැනත් නැති තැනත් මෞපියන්ගේ ගුණේ සිහි කරනවා නම් අපට ඒකෙන් ලොකු අධ්‍යයනයක් ලැබෙනවා, ආબોධයක් ලැබෙනවා. අන්තිමේදී මොකද සිද්ධ වුනේ? හත්වෙනි දවසේදී ගෙරල ලඟුණා, මුදෙන් ගොඩ වුණා. මුදෙන් ගොඩ වෙලා සුදුසු තැනක මෑණියන් තවත්වාගෙන උපස්ථාන සැලසුවා. මෑණියන්ගේ සීල අප උපස්ථාන දැන් බොහෝම අලංකාරව කියන්නේ යහපත් සිද්ධ කරමු. ඔහොම ගිහලා තෙම් මෑණියන් හැමදාම ඉන්නේ නෑනේ. පුතාට ඉස්සෙල්ලා මෑණියන් මේ පල්ලව යන අවස්ථාවක් වුණා. ඒ වෙලාවේ මේ මෑණියෝ මේ අම්මා මේ දරුවාගේ දෑත අල්ලගත්තා. අල්ලගෙන කිව්වා මගේ බුදු පුතේ. ගොඩනෙන්නේ දෙහිදී තමන්ගේ දෙවි නොතක මෞපිය උපස්ථාන කළ මේ දෑත ඇති පුතාණන් වහන්සේ, මේ මෞපිය උපස්ථාන කුසල බලයෙන් ඔබ මතු බුදු වේවා කියලා. ඒ කාලෙත් මේ බුදු වීම සම්බන්ධව කතා පොතක් තිබිලා තියෙනවා. නැත්නම් ඒ වචනේ කියවෙන්නේ නැහෙනි. අන්තිමේදී මේ දරුවා මොහොතේදී හිතපු හිතවිල්ලට මෑණියන්ගේ මේ උණුසුම් ආශිර්වාදය සිවි සම්මස්නාර ඇට ඇතිමිඳුළු දක්වා විනිවිද පිහිටියා. මේක තමයි පළවෙනි මනෝප්‍රනිධානය කියලා හඳුන්වන්නේ. ඇත්ත වශයෙන් මේ අවස්ථාව ගැන සලකා බලනකොට අර ජීවත් වෙන අවස්ථාවේදී ඒ මෑණියන්ගේ හදපත්ලින් ලැබුණු මෛත්‍රියේ ප්‍රාර්ථනාවක් මේ දඩුවාට පිහිටියේ. අන්තිමේ විශ්වාසන්ත කල්පලාක්ෂයකින් පස්සේ බෝමුලාට වැඩෙන ලෝතුරා බුදු වෙන ලැබුණෙත් මේ කියන මෞකුවන්ගේ මෑණියන්ගේ ආශිර්වාදයේ පෙරට කොට ඇති නිවන් මඟ අවතීනව කටයුතු කළ නිසානේ. මේ අනුසලක බැලීමේදී ජීවත් සිටින්නා වූද, මේ පරලෝ ගියා වූද දෙමව්පියන්ගේ ගුණේ සිහිකරන්න අපට අතිරේක ආභෝධයක් ලබා ගත හැකි වෙනවා. මේක තමයි අර කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ. කල්යාණ මිත්‍රන් සේවේත දස්සෙන්තං වජ්ජමත්තනෝ හෝතෙත්වාපි නිදිත්තානං නයන්තෝ සුහදෝව භෝ කියලා ගාථාවක් තියෙනවා. නිධානයක් පෙන්වන්නා කැණි කරුණෝකයා දෙන කල්යාණ මිත්‍රයෙක් මෑශ්‍රේ කරත්වා. කලතලා හරි නිධානස්ථානයේද ගෙනිලා මෙන්න මෙතන ආරපං කියලා පෙන්ලා නිධානයක් මතු කර දෙන ගුරුවරයෙක් වගේ තමයි කල්යාණ මිත්‍රයා. එනිසා අපේ දෙමව්පියෝ අපි නිතර සිහිපත් කළ යුත්තෝ, ඒ දෙමව්පියන්ගේ ගුණේ සිහිපත් කළ යුත්තෝ. අපට ඒකෙන් තව තියෙන විශේෂ වාසියක්, ඒ කියන්නේ අද අපි දෙමව්පියන්ගේ ගුණ සිහිපත් කළා මේ වගේ පින්කම් කරමින් පින් පමුණුවව නිසා අපට මතුමත්ෙහි නිවන් දකින තුරතව උපදින්න පුළුවන්. මේ ජීවිතයේ රහත් නූනොත් උපදින උපදින භවයක් පාසා අපට ඉතාම උතුම් සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන්ම ලැබෙනවා. ඒ දෙමව්පියන්ගෙන් අපට තවත් දියුණුවට උපකාර ලැබෙනවා. අපට තවත් ඒ වාගේ උතුමන්ට උපස්ථාන කරන්න සසරදී ලැබෙනවා. මෙන්න මේක නිසා නිවන දක්වාම පිහිට වෙන ශ්‍රේෂ්ඨ ගුණයක් තමයි කළගුණ සැලකීම, මව්පියන් උපස්ථාන කිරීම. මේ මව්පියන් උපස්ථාන කිරීම වශයෙන් අද මේ පින්වත් චන්ද්‍රරත්න මහත්මයාත් තමන්ගේ දාබර සහෝදර සහෝදරී පිරිසක්, එවැගේ පින්වත් නෝනා මහත්මයාත් දරු තුම්පලක්, එවැගේම අපේ ඇන්ඩ්‍රෝ මහත්මයාත් මේ හැම දිනම එක්කාසු වෙලා අද මේ සිදුකොන් ලබන්න ඉතා වැදගත් කළගුණ සැලකීමේ ශ්‍රීපත් කිරීමක්. ඉතින් අද මේ වේලාවේ විශාල සංඝ පිරිසක් මේ ස්ථානයට නොපැමිණියත් පින්නතුන්ගේ හිතේ පවතින්නේ අනන්ත ගුණ ඇති අෂ්ඨාර්ය පූජ්‍යල මහා සංඝ රත්නයේට අපේ මේ ධාර්මික දාන වස්තුව පූජා වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. එනිසා මේ සංඝ රත්නයේ ගුණස්කන්ධයේ සිටේ දරාගෙන ස්වාමින් වහන්සේලා වැඩම කරවා ගත්තා. වේලාවේ හැටියට ප්‍රථමයෙන් බුද්ධ පූජා පවත්වලා තියෙනවා. ඊළඟට අසුන් ප්‍රණවලා දෙපාදවා වඩා හිඳුවලා මේ දානේ වහවාව පිළිගන්නන්ට යෙදුනා වේලා විකුත් වෙන්න මැත්තේ. එවාගෙම දැන් මේ පිරිකර භාණ්ඩ බෙහෙත් ඖෂධ ආදීද පරිත්‍යාග කරලා ස්වල්ප වේලාවක බණ කතාට සවන් දීමෙන් භාවනාමය කුසල ක්‍රියාවක්ද සිද්ධ වුණ. මෙසේ දානය සීලය භාවනාව කියන කුසල ක්‍රියා තුනම සම්පූර්ණ වුණ. ඒ කුසල ක්‍රියා තුන ඇතුලේ තියෙනවා අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූල තුන.
ඔය කුසල මූල තුන ඇතුලේ තියෙනවා සීල සමාධි ප්‍රඥා ගුණස්කන්ධ තුන. මේ ගුණස්කන්ධ තුන ඇතුලේ බෙදී තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විවිධ යනවා බෝධිපාක් ධර්ම 37, පාරමී 10. මේ වාගේ ශක්තිය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වෙලා සසර තරණය කොට ලැබෙන අමාම නිවන් ගැන දීමට හේතු වෙන පුණ්‍ය නිදානයක් බාටපත් වෙනවා. එනිසා ඒක මනවින් අපි තේරුම් කරගෙන දැන් මෙතකින් මේ රසපත් කරගත් කුසල සම්භාරයේ අපට හොඳ කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුව නිවන් මඟ යා ගැනීමට පීඩාදාර වූ ගෞතම සම්බුද්ධ ශාසනයේ මොනම අන්‍යාගම් බලවේගයකින්වත් අඳුර නොවි අතුරුදාන් නොවි යටපත් නොවි ගගන තලයේ තියෙන සඳීරු මණ්ඩලමින් දිදුලමින් බබලමින් අපරාජිත විරාජිත වරුදු 5000කට වැඩි කළක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලෙහි නිර්මලව පැවැත්මට හේතු වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමි.